ඔමික්‍රෝන් ගැන සෞඛ්‍යයෙන් අනතුරු ඇඟවීමක්. හෙල් ඇමතිගේ චෝදනාව. ලංකාවේ විදුලිවල මණ්ඩලයට කෝටි 8000යි ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝටි 6300යි ණයට තෙල් අරගෙන තාම සල්ලි ගෙවල නැහැ. ඌවටත් යන කර්මාන්තපුර. හෝටලයක උඩුමහලින් වැටි විදේශිකයෙක් මරුට. රුසියාව යුරෝපය වනසන්න හදනවා. බ්‍රිතාන්‍ය අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්. විශ්වාසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහඬ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ මුලින්ම දේශීය පුවත්. ඛනිජ තෙල් අමාත්‍යවරයා අද මෙරටේ ප්‍රධානතම අංශ දෙකකට චෝදනාවක් එල්ල කරනවා. ගම්මන්පිල අමාත්‍යවරයා සදහන් කරන්නේ ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 8000ක් සහ ශ්‍රී ලංකා ගුවන් සමාගම රුපියල් කෝටි 6300ක් අද වෙනකොට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණයයි කියලා. මේ වෙන විට සංස්ථාව රුපියල් කෝටි 74000 රාජ්‍ය බැංකු දෙකට ණයයි. බැංකු වලට මහ බැංකුව කියලා තියෙනවා. මීට වඩා නම් තෙල් සංස්ථාවට ණය දෙන්න යන්න එපා කියලා. රුපියල් 140 පිරිවැය වෙච්ච දැවි තෙල් විදුලි බල මණ්ඩලයට අපි දීලා තියෙන රුපියල් 70 ගන්න. භාගයට භාගයක් වේද. ඒ 70වත් මේගොල්ලෝ ගෙවන්නේ නැහැ. ලංකා විදුලි බල මණ්ඩලයට කෝටි 8000යි ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝටි 6300යි ණයට තෙල් අරගෙන තාම සල්ලි ගෙවලා නැහැ. තෙල් සංස්ථාව දීර්ඝ කාලයක් පුරාට තෙල් විකුණලා තියෙන්නේ සමස්ත පිරිවැයට වඩා අඩු මුදලකට. අද අපි පෙට්‍රල් විකුණන්නේ 1 ලීටරයක් රුපියල් 19ක් පාඩුවට. ඩීසල් ලීටරයක් විකුණන්නේ රුපියල් 52ක් පාඩුවට. සුපිරි ඩීසල් ලීටරයක් විකුණන්නේ රුපියල් 35ක් පාඩුවට. ඒ නිසා තමයි මම ප්‍රසිද්ධ ඉල්ලීමක් කළේ තෙල් මත තියෙන බදු ටික අයින් කරන්න. එතකොට අපේ මිල වැඩි කිරීම වෙනුවට ජනතාවට තෙල් සංස්ථාවට ඒ ක්‍රමයට සල්ලි හොයාගත්තොත් ජනතාව මත බරපතලවණ එක නතර කරන්න පුළුවන්. ඔමික්‍රෝන් රෝග ලක්ෂණ අවම වීමත් සමග ආසාදිතින් වෛද්‍ය උපදෙස් ලබා නොගැනීම අවදානම් බව සෞඛ්‍යංශ පවසනවා. මෙරටින් ඊයේ දිනේ කොරෝනා ආසාදිතින් 1273 දෙනෙකු හඳුනා ගැනුණා. ඊයේ දිනේදී හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 1273 දෙනාද සමගින් මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 635606ක් දක්වා ඉහළ ගියා. 22746 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 596891ක්. කොරෝනා රෝගීන් වෙනුවෙන් නිමස්ගත ප්‍රතිකාර ක්‍රමවේදය තවදුරටත් පුළුල් කර ඇති බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන ප්‍රකාශ කළා. පැහැදිලිවම වාර්තා වෙනවා මේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍ර පැතිරීමත් සමගම සංකූලතා සහ වෙනත් නිදන්ගත රෝගවලින් පෙළෙන රෝගීන් හටත් මෙම රෝග ලක්ෂණ දැඩිසේ මතුවෙමින් පවතින බව. නමුත් මේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ රෝග ලක්ෂණ ඇත්තටම ඉතාමත්ම පීඩාකාරී නොවන නිසා එවැනි රෝගීන් සංකූලතා සහ නිදන්ගත රෝග සහිත රෝගීන් පවා වෛද්‍යවරයෙක් කරා යොමු නොවී මෙම රෝගයට නිසි ප්‍රතිකාර නොගෙන නිවෙස්වලට වෙලා සිටින බවට අපිට පැහැදිලි තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ ඇත්තටම ඉතාමත්ම භයානක තත්ත්වයක්. රෝගී රෝග ලක්ෂණ ඉතාමත් අවම වශයෙන් තිබුණත් මෙවැනි රෝගීන්ට මේ සුළු රෝග ලක්ෂණ තිබියදී පවා ඉතාමත්ම දරුණු සංකූලතාවලින් තමන්ගේ ජීවිතය අවදානමට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා පැහැදිලිවම එවැනි රෝගීන් සිටිනවා නම් රෝග ලක්ෂණ පහළ වෙන අවස්ථාවේදීම වෛද්‍යවරයෙක් කරා යොමු වීම අත්‍යවශ්‍ය කාරණයක් ලෙස සලකලා කටයුතු කරන්න. එන්නත් කරන වැඩසටහන යටතේ 1,68,36,546 දෙනෙකු පළමු එන්නත ලබාගෙන තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාගෙන නැති සංඛ්‍යාව 1,40,63,861ක්. තුන්වන මාත්‍රාව 63,72,961 දෙනෙකු ලබාගෙන නැති බවයි සෞඛ්‍ය අංශ තහවුරු කරන්නේ. පළවෙනි එන්නත් දෙක සාර්ථකව කරලා 100%ක්ම ආසන්න ගානකට කරපු නිසා එහි ප්‍රතිඵලයක් හැටියට තමයි අනිකුත් තියෙන බලපෑම්. එහෙම නැත්නම් අනිකුත් වෛරල් තියෙන ඔය කියන බලපෑම් වල ඔය කියන හෙම්බිරිස්සාවක් වගේ වෙන්න එක හේතුවක් හැටියට. ඒ නිසා මම හිතනවා යම් කිසි විදිහේ හිතන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවනම් එයය මේ එන්නත ලබා ගන්නේ කියලා පිටින් පුළුවන් තරම් ඒ ආකාරයෙන් කටයුතු කරන ඉදිරියේදී තවත් වෙනත් ක්‍රම සමහරක් විට අනුගමනය කරන්න සිද්ධ වෙනවා. ලෝකේ මං හිතන්නේ බොහෝ රටවල් මිනිස්සු යනවා ආණ්ඩු පස්සේ අපිට එන්නත ලබා දෙන්න කියලා කරුණා කරලා. ලංකාව තමයි ආණ්ඩු යනවා මිනිස්සු පස්සේ එන්නත ගහගනින් කියලා. දැන් අපි ඒක කරගෙන යනවා පුළුවන් තරම්. මේ අතර ලොව සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 42,37,00,000ක්ම වාගියා. සමස්ත මරණ සංඛ්‍යාව 159ක්. ඊයේ දිනේදී වැඩිම කොරෝනා මරණ වාර්තා වුණේ බ්‍රසීලයෙන්.
ගතුපෑ 24ට වැඩිම ආසාදිතයන් හමුව ඇත්තේ රුසියාවෙන්. එම සංඛ්‍යාව 179147ක්. එල්ල සංචාරක නගරයේ හෝටලයක ඉහළ මහලයකින් වැටි වයස අවුරුදු 38ක් පමණ වන චෙක් ජාතිකයෙකු මිය ගොස් තිබෙනවා. ඊ රාත්‍රියේ මිතුරන් පිරිසක් සමග මෙම සංචාරකයා මත්පැන් පානය කර තිබෙනවා. කොන්ක්‍රීට් තට්ටුව අසල තිබූ වැටෙන් ඔහු පහළට ඇදවැටී තිබෙන්නේ එම අවස්ථාවේදී. අනතුරට ලක් වූ සංචාරකයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ආරම්භ කිරීමට නියමිත අතර එල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා. අලුත්ගම පූර්වාරාම පාරේ නිවසක ගේට්ටුවකට කිසියම් පිරිසක් තියුණු ආයුධ වලින් පහර දී තිබෙනවා. ඊයේ අලුයම 1:30ට පමණයි මෙම පහර දීම සිදු කර ඇත්තේ. යතුරු පැදි වලින් සහ ත්‍රිරෝද රථ වලින් පැමිණි පිරිසක් මෙලෙස පහර දීම සිදු කර ඇති බව පොලිසිය පැවසුවා. ඔවුන් නිවසේ CCTV පද්ධතියටද හානි සිදු කර තිබෙනවා. මෙම පහර දීමට හේතුව කුමක්ද යන්න තමන් නොදන්නා බවයි නිවසියන් පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසියට පැමිණි ලක් ඉදිරිපත් කර තිබෙනවා. උතුර උතුරු මැද නැගිනහිර හා ඌව පළාත් වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර උතුරු මැද නැගිනහිර සහ ඌව පළාත් වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බව බලාපොරොත්තු වෙනවා. ඊගෙන් බස්නාහිර සහ සබරගමු පළාත් වලත් මහනුවර නුවරඑළිය ගාල සහ මාතලේ දිස්ත්‍රික්ක වලත් තනින්තර සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇති හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කැනට අවශ්‍ය පියවර ගන්න ලෙස ජනතාවගෙන් කාරුණික ඉල්ලා සිටිමි. डेंगु रोगे संबंधेन यली दैडी अवधानी यमुकरने लेस सौख्यांश जनतावगेन इल्ला सिरिनवा दैनिक वार्तावन डेंगु रोगेन गे संख्याव सीक्रेन इहन गोस तिबिनवा कोरोना वायरस से पिलिबंद दैडी अवधान यमुयमात समग डेंगु रोगे सीक्रेन इहल गोस एतिबावताई सौख्य वार्ता पेन वादेन्नी මෙහෙත්වෙන් සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකම ඩෙංගු මර්ධන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. පිළියන්දල නාම්පමුණුව ග්‍රාම සේවා වසමේ ඩෙංගු මර්ධන මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතාගේ මැදිහත් වීමෙන්. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය පිරිස සඳහා රතු නිවේදනද නිකුත් කෙරුණා. ප්‍රජා බලකරණය මගින් ඩෙංගු රෝගය තුරන් කිරීම. පහුගිය දින කීපය තුළ ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් මෙම ග්‍රාම නිලධාරී කොට්ටාශය තුළ වාර්තා වනු ලැබුවා. එම නිසා අප ඩෙංගු රෝගීන් ව්‍යාප්ත වන ස්ථාන සහ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නිරීක්ෂණය කරන ලැබුවා. එෙහිදී අප ඩෙංගු රෝගීන් බෝවන ස්ථාන විශාල ප්‍රමාණයක් පිරිදක්න ලැබුණෙහිදී අපේ එම ස්ථානවලට රතු නිවේදන ලබා දීලා මෙම ස්ථාන සුද්ධ කරන්න කියලා අපි ඒගොල්ලන්ට ඉල්ලීමක් කරා. එසේ නොවනවා නම් ඉදිරියේදී නීතිමය පියවර ගන්න බවට කියන ඒ වගේම අපි මේ වෙලාවෙ ඉල්ලනවා මේ අවට පරිසරය සුද්ධ පවිත්‍ර ගෑස් ඉල්ලුමට විසඳුමක් වශයෙන් කාර්යක්ෂම උදුනක් නිර්මාණය කිරීමට ගිරිඋල්ල ප්‍රදේශයේ කාර්මික ශිල්පියෙකු සමත් වී තිබෙනවා. ජේ.එම්.එස්. බණ්ඩාර ජයසිංහ මෙම උදුන නිර්මාණය කර ඇත්තේ දර දහණය ඉතාමත් අවම වන ආකාරයෙන්. ඉතාම කෙටි කාලයක් තුළ ආහාර වර්ග කිහිපයක්ම මේ උදුනෙන් ආරක්ෂාකාරීව පිස ගැනීමට හැකියාව පවතිනවා. මෙවැනි උදුන් නිර්මාණය කර ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් නොමිලේම ලබා දීමටත් තමන් කැමතියි කියලා මේ උදුනේ නිර්මාණකරුවන ජේ.එම්.එස්. බණ්ඩාර අපිත් එක්ක කිව්වා. කාලාන්තරය තිස්සේ මේ තියෙන කොවිඩ් වසංගතයත් එක්කලා මිනිසුන්ට හරි ප්‍රශ්නත් හුඟක් තිබුණා, ගෑසුත් ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ ඒ කාලෙදී හිතලා තමයි මොන හරි දෙයක් කරන්න ඕන කියලා පොඩි අත්හදාබැලීම් ටිකක් කරා. අපිට පුළුවන් දෙයක් මම හිතන්නේ අනිත් හැමෝමත් මේ විදිහට කරලා හිටන් දෙයක් ශක්තිමත් කරනවා නම් ගොඩක් වටිනවා. මේ දේ කොපි කරාට මට කිසි ප්‍රශ්නයක් නැහැ. කෝල් එකක් දීලා එහුවොත් කරන විස්තරෙත් හැම දෙයක්ම කියනවා. අපි හැමෝම දෙයක් කාටවත් දෙන්නේ නැති කාලෙක මම නම් කැමති අපේ දැනුමක් මොන හරි තියෙනවා කාට හරි දෙන්න. ඒ තුලින් ඇත්තටම වින්දනයක් ලබනවා. මෙරට මූල්‍ය හා මානව සම්පත නිසි ලෙස කළමනාකරණය කළහොත් ඕනෑම රටක් අභිබවා සංවර්ධන ඉලක්ක ජයගත හැකි බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන පවසනවා. රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පැවති නායකත්ව කඳවුරට එක්වෙමින් උපකුලපතිවරයා මේ බව ප්‍රකාශ කළා. රුහුණු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍යපීඨයේ යෞවන සමාජ සමාජිකයන් වෙනුවෙන් දින 4ක නේවාසික නායකත්ව කඳවුරක් ගාල්ල අක්මීමන ප්‍රදේශයේදී පැවැත්තුණා. ප්‍රායෝගික සහ න්‍යායාත්මක ක්‍රියාකාරකම් සමගින් නායකත්වයේ ප්‍රවර්ධනය කිරීමට මඟ පෙන්වීමටයි මෙහිදී කටයුතු කෙරුණේ. මෙම කඳුරට සහභාගී වන සඳහා සහතිකපත් පිරිනැමුණේ රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
ලංකාව රටක් හැටියට දුප්පත් රටක් නෙවෙයි මම කවදාවත් විශ්වාස කරන්නේ නැහැ ලංකාව දුප්පත් රටක් කියලා අපි අපේ මූල්‍ය කළමනාකරණේ හරියට කරනවා නම් මානව සම්පත් හරියට කළමනාකරණය කරනවා නම් අපිට මේ ලෝකේ ඕනෑම රටක් එක්ක සංසන්දනය කරන්න පුළුවන් විදියට වේගයෙන් සංවර්ධන ඉලක්ක කරා ගමන් කරන්න පුළුවන් අපි මේක කරන්නේ ඒක කරන්නේ නැත්තේ අපි අතර දේශපාලන කෝකකම් දේශපාලන ඊර්ෂ්‍යාව වැඩි වෙන රටවල් වල දේශපාලන පක්ෂ විපක්ෂ ඉන්නවා හැබැයි හොඳ දෙයට හොඳයි කියන නරක දෙයට නරකයි කියන කොයි පැත්තේ හිටියද අර්බුදයක් වෙලාවට ජාතික එකට එක හිට ගන්නවා එහෙම නෑ අපේ රටේ මේක තමයි අපිට තියෙන ලොකුම අඩුපාඩුව මේක වෙනස් කරගෙන අපි ඔක්කොටම එක පිළට එන්න පුළුවන් නම් හරි පිළට හොඳ පිළට අපි යනවා ශීඝ්‍ර ගමනක් කවදා හරි දවසක ජනාධිපති කාර්යාලයේ සේවා කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ව්‍යුහාත්මක වෙනසක් සිදු කරමින් පවතිනවා ජනාධිපති අරමුදල මාජන සම්බන්තා ඒකකයේ ඇතුළු ජනතාවට ඍජුව සේවා සපයන ඒකකවල තනතුරු වෙනුවෙන් නව නිලධාරීන් දෙපත් කර තිබෙනවා නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා පත්වීමත් සමගයි මේ වෙනස්කම් සිදු කෙරෙන්නේ මෙලෙස ගනු ලබන පරිපාලන මේ වෙනස්කම් සඳහා පුද්ගල නාමයන් යොදා ගනිමින් වැඩි අර්ථකථනයක් ලබා දීමට සමාජ මාධ්‍යයන් උත්සාහ ගන්නා බවත් එම තොරතුරු සාවද්‍ය බවත් ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබෙනවා බදුල්ලේ සහ මහියංගනේ නව කර්මාන්තපුර දෙකක් ආරම්භ කරන බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. ඌව පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සංවර්ධන පිළිබඳ සන්නදාන කළ ඌව ව්‍යාපාරික සමුළුව 2022 එක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ව්‍යවසායකයන්ගේ නව නිෂ්පාදන මෙහිදී අමාත්‍යවරයාට පිළිගැන්වීමටද කටයුතු කෙරුණා. විශිෂ්ට ව්‍යවසායකයන් ඇගීම වෙනුවෙන් වැඩසටහනක්ද මෙහිදී සන්නදාන කර තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටි ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ුණා. ඌව පළාත ගැන කියවෙන්නේ බොහොම දුගී භාවයේ රජ කරන පළාතක් හැටියට. ඒ තත්ත්වය වෙනස් කරලා ඌව පළාතට ගෞරවයක් වෙන විදිය තත්ත්වයක් ඇති කරන්න නම් කර්මාන්තමේ පැත්තෙන් අපි මැදිහත් වීම මීට වඩා ඉහළ මට්ටමකට ගෙනා යුතු තියෙනවා. අපි දැනටමත් සූදානම් වෙලා ඉන්නවා මයංගනේ ප්‍රදේශයේ කර්මාන්තපුරයකට ආරම්භ කරන්න. ඒ වගේම ඊළඟ වටේදී අපි මේ අවුරුද්ද ඇතුළතම බදුල්ල නගර සීමාව ඇතුළේ කර්මාන්තපුරයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් පුළුවන් මිනිසුන්ට දිනු වෙන රුපියල් 10 අරගෙන කොළඹෙන්නේ නැතුව ගෙදර ඉඳ. හරියට හිතුවොත් පුළුවන් ගෙදර තමන්ගේ මේසෙ උඩ තමන්ගේ නිෂ්පාදනාගාරය නිර්මාණය කරගන්න පුළුවන්. මේ අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මගින් අනුරාධපුර පූජා නගරයේ කේන්ද්‍ර කරගනිමින් සංවර්ධන වැඩසටහන් රැසක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව සමීපයේදී කෙරෙනු සමාධි අරණ වෙළඳසැල් ව්‍යාපෘතිය ශ්‍රී මහ බෝධි රතගාල සහ මධ්‍යම දුම්රිය ස්ථානයේ ඉදිරිපිට ඉදිකළ පොදු මහජන චතුරස්‍රය විවෘත කිරීමට කටයුතු කෙරුණා. ඒ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය නාලක ගොඩහේවා ශිහාන් සේමසිංහ ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් අනුරාධපුර දක්ෂිණ බහුවද ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම කටයුතුද මිට සමගාමීව ආරම්භ කෙරුණා. අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස සහ රුවන්වැලිසෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙනුයි මෙම සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. විශේෂ සැලැස්මක් යටතේ අනුරාධපුර නගරය සංවර්ධනය කෙරෙන බවයි මෙහිදී අදහස් දක්වූ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රකාශ කළේ. අපි විශාල සංවර්ධන වැඩ කොටසක් අපේ විවිධ අමාත්‍යාංශ හරහා පසුගිය වසර දෙක පුරාම කරගෙන ගියා. ඒක සමහර අය සමාජ ජාල අඩවිවල අහනවා මේ වෙලාවේ මේ රටේ මේ තරම් ප්‍රශ්න තියෙද්දී ඇයි මේ සංවර්ධනය කරන්නේ? මිනිසුන්ට කන්න දෙන්න තියෙද්දි මොනවද සංවර්ධන කටයුතු කරන්න කියලා. ආර්ථික විද්‍යාව ගැන කිසිම අවබෝධයක් නැති අය අහන මෝඩ ප්‍රශ්නයක් තමයි මේක. රජයේ මුදල් ටික ගිහිල්ලා පිනට දෙනවා වෙනුවට අපි කරන්නේ රජයේ මුදල් ටික වැඩ කරන මිනිසුන්ගේ අතට යන්නට සලස්වන එක. ඒක තමයි ආර්ථික න්‍යාය. කාබනික පොහොර පමණක් යොදා ගනිමින් සිදු කළ වගාවන් වලින් අනුරාධපුර තිබ්බටුවාගම ගොවි ජනතාව සාර්ථක අස්වැන්නක් ලබාගෙන තිබෙනවා. රසායනික පොහොර නොමැතිව වගා කළ නොහැකි බවට ප්‍රකාශ කළ පිරිසට මෙය හොඳ පිළිතුරක් බවයි එම ගොවි ජනතාව පවසන්නේ. තිබ්බටුවාගම ගොවි ජනතාව අක්කර 12ක පමණ භූමි භාගයක කාබනික පොහොර පමණක් යොදා ගනිමින් දේශීය විවගා කිරීමට කටයුතු කළා. එහි අස්වැන්න ලබා ගැනීම මේ දිනවල සිදු කරන අතර සාර්ථක අස්වැන්නක් ලැබී ඇති බවයි එම ගොවි ජනතාව පවසන්නේ. එමෙන්ම බොල්වි ප්‍රමාණය ඉතා අවම බවද ඔවුන් පෙන්වා දෙනවා. අපි පැරසුට් තාක්ෂණය තමයි යොදාගත්තේ ජලය වල්නාශක මර්ධනය කිරීම සඳහා. අපිට වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. ආදායම හොඳම මට්ටමින් තියෙනවා. මේක හොඳ වැඩසටහනක්. ජනාධිපතිතුමා ආරම්භ තියෙන්නේ හොඳ ක්‍රියාමාර්ගයක්. අපි එතුමා ගත්ත ක්‍රියාමාර්ගයට හිසනම ආචාර කරන්න ඕනේ. විභාගවන් සඳහා අවශ්‍ය පොහොර ගොවි ජනතාව විසින්ම සකස් කර ගැනීමද විශේෂත්වයක්. අස්වනු නෙලීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා ද එක් වුණා.
ඉදිරිකන්නේ තුලදී නිවැරදිව පොහොර භාවිතාව පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කිරීමත් බෙදා හැරීමත් ඉතාම වැදගත් වෙනවා මාස් කන්නේ ඇති වෙච්ච දුර්වලතා ඇති නොවෙන්න රජය කටයුතු කරනවා කියන එක ඉතා පැහැදිලිව පුෂ්කර අමාත්‍යාංශය ප්‍රකාශ කරලා තිනවා මෙතර ගාල්ල වලහන්දුව ගණේගොඩ ප්‍රදේශයේ ගොවි මහතෙකුද කාබනික පොහොර පමණක් යොදාගෙන මිනිසුදු කළ එළවලු වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලබා ගත්තා අක්‍රේක පමණ භූමි ප්‍රමාණයක බණ්ඩක්කා පිපිඤ්ඤා වැටකොළු මෙන්ම පලා වර්ග දෙවගා කර ඇති අතර දිනකට බණ්ඩක්කා කිලෝග්‍රෑම් 40ක පමණ අස්වැන්නක් ලබාගත හැකි බව ඔහු පෙන්වා දෙනවා කාබනික පොහොර පමණක් යොදා ගැනීම තුල සාර්ථක අස්වැන්නක් ලැබීම හේතුවෙන් ඉහළ ආදායමක්ද ලබා ගැනීමට ඔහුට හැකි වී තිබෙනවා ගොවි මහතුරු කියනනේ රසායනික පොහොර නැතුව කරන්න බෑ කියලා මොනයි කාරේ රසායනික පොහොර අවශ්‍ය නැහැ මේ කරන්නේ මන් නිකම්ම කුකුල් පොහොරයි මේ කොපස කොපස ඉපරදක් දුන්න මට කුෂි කරුයි ඉනත් හොඳයි අබා කාබනික පොහොර මත වැඩිම හොඳයි ඒ කියන්නේ මේ වාස විසක් එහෙම නැහැ දැන් මුදු බාර පේනනේ මේකේ සාර්ථක කාබනික පොහොර මූලික වශයෙන් යොදාගෙන තමයි ගොඩක් දුරට කෙරෙන්නේ මේ විශේෂම අපි පුහුණු ලබා දීලා තියෙනවා ඒ වගේම වැඩසටහන් කරලා තියෙනවා ඒකම අපි විශේෂම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ඒ නිලධාරියුත් ගොඩක් දුරට සහයෝගයෙන් තමයි වැඩ කටයුතු කරන්නේ ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා ඔබට සුබ දවසක්